ஐபானி ஆளுவனி, அதை தொகலாம் இக்க துல ஐனோ மாஸ்டர் மைண்ட் சேனல்ல கத்தேக்க. மே மாஸ்டர் மைண்ட் சேனல்லக்கு ஜாத்தியந்திர சங்விதான என தமாய் அது அப்படி கதா கரண்ட பலாபுரத்து மே ஜாத்தியந்திர சங்விதான என கதா கரண தேவனி வீடியோக்கு மேக தாமாத் அப்பயோ சப்ஸ்கிரைப் கல நத்தான் தம் பாலின் தீர் ரத்துபாட்டு சப்ஸ்கிரைப் பட்டனை கிளிக் கரண்ண பெல் ஐக்கன்னே கிளிக் கரண்ண முக்கது பெல் ஐக்கன்னே கிளிக் கரண் தமாய் உங்களால் நோட்டிஃபிகேஷன் எக்காக் என்ன மா வீடியோ கத்தா ஆன சரியாக கான நோட்டிஃபிகேஷன் எக்கன தோட உங்களால் மே வீடியோ பலான்ன புலுவாம் ஏ வகையம் පහල තියෙනවා අපේ Facebook page එකේ link එක Facebook page එක like කරන්න Twitter page එක තියෙනවා Twitter page එක follow කරන්න එහෙනම් අද අපි කතා කරමු මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රශ්න 100ක් අතුලත් PDF එකක් තියෙනවා ඒ PDF එක ලබා ගන්න ඇති ආකාරය මම මේ වීඩියෝ එක අවසානයේදී කියනවා එහෙනම් අපි අද බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මොකක්ද කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ලෝකයේ තියෙන බලවත්ම ස්වේච්ඡා සංවිධානය. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණේ 1945 ඔක්තෝබර් 24 වෙනිදා නිව්යෝක් නුවරදී. එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය වෙන්නේ නිව්යෝක් නුවරදී. චීනය, ප්‍රංශය, සෝවියට් රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව ප්‍රමුඛ කරගනිමින් රටවල් 51ක ආරම්භක සමාජිකත්වයක් යටතේ තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවේ. වර්තමානයේ වන විට මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික සංඛ්‍යාව 193 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි දැන් බලමු මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන එක ආරම්භ කළේ ඇයි කියලා. 1919 වන විට පළවෙනි ලෝක යුද්ධය අවසන් වුණා. මේ ලෝක යුද්ධය තුලින් විනාශ වෙච්ච ජීවිත සංඛ්‍යාව, භෞතික සම්පත් සංඛ්‍යාව ඉතා විශාලයි. මේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මෙවැනි කුරුළු යුද්ධයක් නැවත ඇති නොවේ පරමාර්ථයෙන් ජාතීන්ගේ සංගමය කියන එක පිහිටෙව්වා. මේ ජාතීන්ගේ සංගමය පිහිටීමේ අරමුණ වුණේ මේ නැවත මෙවැනි යුදමය වාතාවරණයක් ඇති නොවීමයි. නමුත් 1939 දී ජර්මනි මූලික කරගනිමින් මේ දෙවැනි ලෝක යුද්ධය ඇති වුණා. මේ දෙවැනි ලෝක යුද්ධය 1939 සිට 1944 වෙනකල් පැවතුණා. මිනිස් සංගතය තුළ සිදු වූ විශාල විනාශය සිදු කරේ මේ දෙවැනි ලෝක යුද්ධයෙන්. මේ දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වූ මිනිස් ජීවිත දේපළ ප්‍රමාණය අතිමහත්. විශේෂයෙන්ම ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට එල්ල කරපු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයේ බලපෑම අදට තේ රටවල් වලට තියෙනවා. ඉතින් මෙවැනි විනාශකාරී කුරුළු යුද්ධමය තත්ත්වයන් නැවත ඇති නොකිරීමේ පරමාර්ථයෙන් තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන එක 1945 එවකට රාජ්‍ය නායකයන් විසින් කතිකා කොටගෙන ආරම්භ කරේ. අපි බලමු දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ මොනවාද කියලා. බලා ගන්න පුළුවන් ජාත්‍යන්තර රටවල් අතර ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම, සමාජික ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කිරීමට, ආර්ථික, සමාජීය හා සංස්කෘතික මානුෂික ගැටුම් විසඳීමට, මානව අයිතිවාසිකම් මෙන්ම මූලික නිදහස් තහවුරු කිරීම උදෙසා ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කර ගැනීමට, පුදුහරමුණ ඉටු කර ගැනීම සඳහා ජාතීන්ගේ මූලස්ථානයක් ලෙස කටයුතු කිරීමට, මෙතෙන්දි මේ ජාත්‍යන්තර රටවල් අතර ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම කියන එක තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ව්‍යුහය කොහොම සකස් වෙලා තියෙන්නේ කියලා. උගලට බලා ගන්න පුළුවන් මහා මණ්ඩලයේ, ආරක්ෂක මණ්ඩලයේ, ආර්ථික හා සමාජ මණ්ඩලයේ, භාරකාර මණ්ඩලයේ, ජාත්‍යන්තර අධිකරණයේ සහ මහලේකම් කාර්යාල කියන ඒවායින්. මෙතන මහා මණ්ඩලය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ප්‍රධානතම ආයතනය. මේ මහා මණ්ඩලයෙන් තමයි ලෝක සාමය හා ආරක්ෂාව සඳහා නිර්දේශයන් ඉදිරිපත් කිරීම, නව සමාජිකයන් බඳවා ගැනීම වගේ කාර්යයන් සිදු වෙන්නේ. ඒ වගේ ප්‍රධාන කාර්යයන්. මේ ප්‍රධාන කාර්යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සු කරන්නේ මේ මහා මණ්ඩලය කියන එක හරහා. ඊළඟට ආරක්ෂක මණ්ඩලය. මේ ආරක්ෂක මණ්ඩලය සමන්විත වෙන්නේ සමාජිකයන් 15 දෙනෙක්ගෙන්. මෙතන නිත්‍ය සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය, ප්‍රංශය කියන නිත්‍ය සමාජිකයන් 5 දෙනෙක්ගේ සමාජිකයන් 15 දෙනෙක්ගේ තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය කියන එක සතුන්ලත් වෙලා තියෙන්නේ. සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම මූලික කරගෙන මූලික වගකීම කරගනිමින් තමයි මේ ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මේ ආර්ථික හා සමාජීය මණ්ඩලය 1946 තමයි ආර්ථික හා සමාජීය මණ්ඩලය පිහිටෙව්වේ. මේ ප්‍රධාන වශයෙන් සමාජිකයන් 54 දෙනෙක් සිටින මේ 54 දෙනා වසර 3කට වරක් වෙනස් වෙනවා. ඊළඟට මේ භාරකාර මණ්ඩලය. මේ භාරකාර මණ්ඩලයේ තියෙන්නේ ආරක්ෂක මණ්ඩලයේ වගකීමට ලක් වෙලා. මෙතනින් භාරකාර ප්‍රදේශවල පරිපාලන කටයුතු වගේම ඔවුන ස්වාධීනත්වය කරා මෙහෙයවීම තමයි මේ භාරකාර මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක අවස්ථාවේදී භාරකාර කමිටුවට ඇතුළු රාජ්‍යයන් සංඛ්‍යාව 11ක් පැවතුණා. ජාත්‍යන්තර අධිකරණයේ මේ ජාත්‍යන්තර අධිකරණය කියන එක වැදගත්. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතනවලට විවිධ නීති උපදෙස් ලබා දෙන්න තමයි මේ ජාත්‍යන්තර අධිකරණය පිහිටලා තියෙන්නේ. මෙහි මූලස්ථානය නෙදර්ලන්තයේ
එක් නුවර මේ ජාත්‍යන්තර අධිකරණය තුළ විනිශ්චයකාරවරු 15 දෙනෙක් ඉන්නවා. ඒ වගේම දූර කාලයේ වසර 9යි. ඊළඟට අපි කතා කරමු මහලේ එකම් කාර්යාලය. මේ මහලේ එකම් කාර්යාලය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා අනිකුත් ජාත්‍යන්තර සංවිධානවල වැඩපිළිවෙල ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පරිපාලනය පැත්ත ක්‍රියාත්මක කරන මේ මහලේ එකම් කාර්යාලය මගින් ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහා මණ්ඩලය විසින් පත් කරන ලබන මහලේ එකම්වරයා මේ මහලේ එකම් කාර්යාලයේ ප්‍රධානියා. මොක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම විධායක නිලධාරියා වෙන්නේ. ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ අනුව මහා මණ්ඩලයෙන් අවුරුදු 5ක් කාල සීමාවකට තමයි මේ මහලේ එකම්වරයා පත් කරනු ලබන්නේ. අපි බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටපු මහලේ එකම්වරුන් කවුද කියලා. 1946 ඉඳලා 2019 වෙනකල් මේ වෙලිට මහලේ කම්බරු 9 දෙනෙක්පත් වෙලා තියෙනවා. අපි දැන් බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළවෙනි මහලේ කම්බරයා නෝර්වේ ජාතික ට්‍රිග්වේලි 1946 පෙබ්‍රවාරි 1 වෙනිදා තමයි ට්‍රිග්වේලි එක්සත් ජාතීන්ගේ මහලේ කම්බරයා පළවෙනි මහලේ කම්බරයා බවට පත් වුණේ. මෙතුමා නැවතත් එක්සත් ජාතීන්ගේ මහලේ කම් ධූරයට පත් කරන අවස්ථාවේදී සෝවියට් රුසියාව මේ සම්බන්ධයෙන් විරුද්ධතාවය එල්ල කරා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙතුමාගේ ධූර කාලය වසර 3කින් දීර්ඝ කරා. නමුත් මෙතුමා එක්සත් ජාතීන්ගේ මහලේ කම් ලෙස පිළිගැනීමේ රුසියාව ප්‍රතික්ෂේප කරපු නිසා මේ 1952 වසරේදී මෙතුමා මහලේ කම් ධූරයේ නිල්ලාස් වුණා. හා ඒ වගේම දෙවනි මහලේ කම්වරයා අපිට වැදගත් මේ ඩග් හමර්ස්කෝල්ඩ් කියන කෙනා ස්වීඩන් ජාතිකයා. මොකද මෙතුමා තම දූර කාලයේ තුල සිටිනකොටම ගුවන් යාන අනතුරකින් මිය ගියා. මේ ගුවන් යාන අනතුරකින් මිය ගියේ දූර කාලයේ අතරතුරදී. ඒ නිසා මේ ඩග් හමර්ස්කෝල්ඩ් අපිට වැදගත් වෙනවා. ඊළඟට විශාල වශයෙන් අපිට වැදගත් වෙන මහලේ කම්වරයා තමයි මේ තුන්වෙනි මහලේ කම්වරයා නා යූතාන්. යූතාන් කියන්නේ මියන්මාර් ජාතිකයෙක්. ඒ කියන්නේ ප්‍රථම ආසියානු මහලේ කම්වරයා තමයි යූතාන් කියන්නේ. මෙතුමාගේ දූර කාලය තුරද එතුමා විශාල මෙහෙවරක් ඒ වගේම කොෆි අනන් මහතා, බැන් කි මූන් මහතාද විශාල සේවයක් මේ එක්සත් ජාතීන්ගේ මහලේ කම්වර සිටියේදී ඉටු කරා. එතනදී බෘතෝස් ගාලි මහතා වැදගත් වෙනවා ඊජිප්තු ජාතිකයා. මොකද 2016 වසරේදී මේ ආසන්න වසරකදී මියගිය එක්සත් ජාතීන්ගේ මහලේ කම්වරයා තමයි මේ බෘතෝස් ගාලි කෙනා. 2016 වසරේදී මිය ගියා. අපි දැන් බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහලේ කම්වරයා කවුද කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහලේ කම්වරයා වෙන්නේ පෘතුගාල් ජාතික ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා. 2016 ඔක්තෝබර් 13 වෙනිදා තමයි මේ ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ඉදිරි වර්ෂ 5 සඳහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේ කම්වරයා වශයෙන් පත් කර තිබෙන්නේ. මොහු 2017 පළවෙනිදා සිට ලොවටම අවුරුදු පණිවිඩය දෙමින් කියා සිටියා "Peace must be our goal and our guide." ඒ කියන්නේ අපේ මෙහෙවර හා ඉලක්කයේ යන සාමය යන්නයි. සාමය වෙනින් විශාල වශයෙන් කැපෙන මහලේ කම්වරයෙක් ප්‍රධාන වශයෙන් මොහුගේ න්‍යායපත්‍රය තුළ කාරණා තුනක් ඇතුළත් වෙනවා. එක, ත්‍රස්තවාදයේ තුරන් කිරීම; දෙක, ලෝක සරණාගතයන්ට පිළිසරණ වීම; තුන, යුද්ධ අවිහා යුද මුක්ත කලාපී කිරීම. ලෝක සාමය හා සංහිතියාව ස්ථාපිත කිරීමට සටනකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් කරන්න බෑ කියන එක මේ එක්සත් ජාතීන්ගේ වර්තමාන මහලේ කම්වරයා අවබෝධ කරගෙන සිටීම ලෝක සාමයට ධනාත්මක චින්තනයක් එක්කිරීමක් බවට තමයි විචාරකයෝ මත පළ කරන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය සඳහාගත් ප්‍රයත්න මොනවාද? පරමාණු බලශක්ති කොමිසම් පිහිටුවීමෙන් සංගමයේ වැඩ කටයුතු ආරම්භ කරා. එතුලින් පරමාණු බලශක්ති පාලනයක් සිදු වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසඳ ප්‍රථම අර්බුදය වුණේ ඉරානය තුළ රැඳී සිටියේ රතු හමුදාවකට කිරීම. ඒ වගේම බ්‍රිතාන්‍ය ප්‍රංශය අතර පැවති සුවස් සැල ඊජිප්තු ජනපති අබ්දුල් ගමාර් නසාට් විසින් ජනසතු කළ අවස්ථාවේ ඊශ්‍රායල් විසින් ඊජිප්තු ආක්‍රමණය කළා. ඒ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒට මැදිහත් වෙලා ප්‍රශ්න විසඳුවා. ඒ වගේම මේ ප්‍රශ්න තුලින් අර තිබීමට ගිය තවත් ලෝක යුද්ධයකින් ලෝකය ආරක්ෂා කළා. ඊළඟට අපි බලමු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොහොමද ශ්‍රී ලංකාවට වැදගත් වුණේ කියලා. මේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජිකත්වය ලබා ගත්තේ 1955 දෙසැම්බර් 14 වෙනිදා. එදා සිට අද දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග විශාල සම්බන්ධතාවයක්. 1948 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ලෝක කම්කරු සංවිධානය හා යුනෙස්කෝ සංවිධානයේ ශාඛා ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාපනය කරා. ඒ වගේම 1952 ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල කාර්යාලය ශ්‍රී ලංකාව තුළ පිහිටෙව්වා. ඒ වගේම ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීමට මෙහිදී වැදගත් නායක 1954 සිටුනේ. මෙහිදී ප්‍රථම ණය මුදල ලක්ෂ්මාන විදුලි ජන ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ වගේම 1956 එවකට ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් සිටි SWRD බණ්ඩාරනායක මහතා පළමු වරට 11 වෙනි එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමතුවා. ඊළඟට 1967 දී එක්සත් ජාතීන්ගේ මහලේ කම්වරයෙකු ආසියානු ජාතික යූතන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජනය වුණා.
ඉන්පසු 1973 යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ස්ථාපනය කළා. ඉන්පසුව 1978 දී කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල පිහිටුවා. ඊපස් 1982 පළමුවෙනි යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස ශ්‍රී ලංකාවේ නගර කීපයක් නම් කරා. මේ යුනෙස්කෝ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය ගැන ඉදිරි වීඩියෝ වලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා වැඩි වශයෙන් විස්තර මේදී සඳහන් කරන්නේ නැහැ. ඒ වගේම 2004 දී සුනාමි ඛේදවාචකින් පත්‍රපත් වූවන් සඳහා මූල්‍යමය ද්‍රව්‍යමය සහ පිරිස්මය වශයෙන් ආධාරයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු වුණා. ඒ වගේම 2005 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් එවකට මහලේකම් කොෆි අනන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් යෙදුණා. ඒ වගේම 2009 වසරේදීද එවකට මහලේකම් සිටි බැන් කි මූන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට නියැලුණා. එලෙසම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සැප්තැම්බර් මාසයේදී සම්මත කළ තිරසර සංවර්ධන ඉලක්ක 17-2030 වන විට ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට අනුග්‍රහය දක්වනවා. මේ තිරසර සංවර්ධන ඉලක්ක මොනවද ඒව සම්බන්ධයෙන් විස්තර මා ඉදිරි වීඩියෝ එකකදී කරන්න බලාපොරොත්තු වෙන නිසා ඒ සම්බන්ධයෙන් පොළුල් අර්ථකීමක් කරන්න යන්නේ නැහැ. හරි 2018 වසරේදී එනම් මේ වසරේදී 73 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය දින 9ක් පුරා නිව්‍ය පුර එක්සත් ජාතීන්ගේ මූලස්ථානිත කරත්තුණා. මෙහි මෙවර සභාපතිත්වය හිමි වුණේ එක්වදෝරේ මාරියා ෆර්නැන්ඩස්ට. ඒ වගේම එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම සාධාරණ සාමකාමී හාතිරසාර සමාජයක් සඳහා උගෝලීය නායකත්වයේ සාමූහික වගකීම මෙවර සමුවේ තේමාව. හරියලෝනි මම දැන් කියන්න හදන කාරණේ වැදගත් කාරණයක්. මොකද මම මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රශ්න 100ක් තුලත් PDF එකක් ගැන. මේ PDF එක ඇත්තට මම නිර්මාණය කරපු එකක් නෙවෙයි, මම ඩවුන්ලෝඩ් කරගත් එකක්. ඒ PDF එකේ නිර්මාණය කිරීමේ ගෞරවය ඒ පුද්ගලයන්ටම හිමෙන්න ඕනි. ඉතින් මම ඊළඟ සතියේ බලාපොරොත්තු වෙනවා නොබෙත් ජාතීන්ගේ ව්‍යාපාරය ගැන කතා කරන්න. මේ නොබෙත් ජාතීන්ගේ ව්‍යාපාරය ගැන කතා කරන වීඩියෝ එකේදී මේ ප්‍රශ්න 100ක් තුලත් PDF එකම ලබා දෙන්න කටයුතු කරනවා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න, bell icon එක click කරන්න. මේ bell icon එක click කරාම ඕගොල්ලන්ට මා වීඩියෝ එකක් දැම්ම සැනින් ඕගොල්ලන්ට notification එකක් එනවා. ඒ වගේම වීඩියෝ එක like කරන්න, share කරන්න, ඕගොල්ලන්ගේ අදහස් මොනවාද, තව මොනවාද මේකට එකතු වෙන්න ඕනේ කියන එක ඕගොල්ලන් පහලින් comment එකක් විදියට දාන්න. ඒ වගේම පල්ලෙහාම links දාලා තිනවා Facebook page එකේ සහ Twitter page එකේ. ඒවත් like කරන්න, follow කරන්න. එහෙනම් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.